දිනෙන් දින නැගගෙන එන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඔව් අපි දන්නදී ඊයේ දවසේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හැකියාවක් ලැබුණා බටහිරින්දේ කොදේ දූපත් කණ්ඩායම 3.0ක් ලෙස ඔව් 3.0ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා මේ තරග තුන ගැන අපි කතා කරා මේ ජයග්‍රහණ ලේසි පහසු ජයග්‍රහණ නෙවෙයි ඉතාමත් පහසුවෙන් ලබාගත් ජයග්‍රහණදී ඊයේ දවසේදී මම මේ දේවල් ගැන කතා කරා මේ තරග තුන කොහොමද අපි ක්‍රීඩා කරේ ඒ වගේම කොයි විදිහද අපි ජයග්‍රහණය කරේ කියලා ඉතින් බැලුවොත් එහෙම මේ තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය වන්නේ විශ්මි ගුණරත්න. ඉතාමත් කන්සිස්ටන්ට්ලි තරඟ තුනේම විශ්මි ඉතාමත් හොඳට ක්‍රීඩා කරලා තියෙන ලකුණු 40යි 50යි 44 කන්සිස්ටන්ට් ගතිය හොඳටම පෙන්වලා තියෙනවා. එතකොට අපි ගොඩක් ඩිපෙන්ඩ් උනේ චමරි අතපත්තු මත. චමරි අතපත්තු තමයි ලකුණු ගහන්නේ චමරි අතපත්තු තමයි විකට් ගන්නේ. නමුත් මේ පොඩි කෙල්ලෝ ටික මම හිතන්නේ ඉතාමත් හොඳට දැම් පර්ෆෝම් කරනවා. ඉතින් ඒ තැනට ඒ ලස්සනට එක හදලා තියෙනවා. මම දැන් චමරිත් ලස්සන ඉමෝෂනල් පෝස්ට් එකක් දාලා තිබ්බා. එයත් කියනවා එයා කොහොමද මේ කට්ට කෑමේ කට්ටියත් එක්ක. එතකොට මේ කට්ටියව දැන් ඉන්න තැන දැක්කට පස්සේ අර ගොඩක් සතුටුයි කියන එක චමරි එතන කියන. එතකොට විශ්මි තමයි මේ තරගාවලිය වැඩිම ලකුණු ලාභණිය වන්නේ. තරග තුනයි ලකුණු 134යි. චමරි අතපත් අවසන් තරගයේදී 91ක් ලබා ගන්නවා. ඒකත් එක්කම වැඩ හැකියාවක් ලැබෙනවා. අංක දෙකේන තරඟ 3යි ලකුණු 130යි නිලක්ෂි ඩිසිල තමයි තුන්වෙනි ස්ථානයේ තරඟ 3යි ලකුණු 77යි. ඒතර කඩලු ලබා ගැනීම කතා කරොත් එහෙම කවිෂා දිල්ලහරි තරඟ දෙකයි ක්‍රීඩා ගන්න කඩලු 7ක් දවා ගන්නවා. සුකන්දිකා කුමාරි තරඟ 3යි කඩලු 5යි. සචින් නිසංසල තරඟ දෙකයි ක්‍රීඩා ගන්න කඩලු 5ක් දවා ගන්නවා. චමිත රත්නපුතු තරඟ 3යි කඩලු 4යි. ඉතින් මේ ඔක්කොම හොඳම විකට් ටේකර්ස්ලත් ඒ ලිස්ට් එකෙත් ලංකාව තමයි ඉන්නේ. ඉතින් මේ කෙල්ලෝ ටික මෙතන මේ පර්ෆෝම් කරලා තියෙන විදිහ ඒ අවසාන අවුරුද්ද 2023 ඉඳන් ගත්තොත් එහෙම මම හිතන්නේ ගොඩාක් ලොකු පිවිදීමක් තියෙනවා. ඇත්තටම ගොඩාක් ලොකු පිවිදීමක් තියෙනවා. ඉතින් මේ තරගාවලිය අපි වයිට් වොෂ් කරනවා 3.0ක් ලෙස. පළවෙනි තරගයේ වීරවරිය බවට පත්වන්නේ හර්ෂිතා සමරවික්‍රම. එතකොට ඇය පළවෙනි තරගයේ මැන් ඔෆ් ද ප්ලේ ඔෆ් ද මැච් බවට පත් වෙනවා. එතකොට දෙවෙනි තරගයේ ප්ලේ ඔෆ් ද මැච් බවට පත්වන්නේ කවිෂා දිල්හාරි. ඇගේ විශිෂ්ට පන්දිය මහමුවේ කඩලු 4ක් දවා ගන්නවා. එතකොට තුන්වෙනි තරගයේ ප්ලේ ඔෆ් ද මැච් බවට පත්වන්නේ සචින් නිසංසලා. ඇයත් කඩලු 5ක් දවා ගන්නවා. ඒ තරගයේදී විශිෂ්ට විදිහට පර්ෆෝම් කරනවා. එතකොට තරගාවලියේ වීරවරිය අර කන්සිස්ටන්ට් ගතියට උඩ ආරම්භ ප්‍රතිකාරණයක් විදිහට විශේෂ දස්කම් දක්වව විශ්ව ගුණරත්නට හිමි වෙනවා. ඉතින් ඕක තමයි ඔය තරගාවලිය සිද්ධවන්නේ. එතකොට කතා කරොත් එහෙම මම අර කිව්වා අවසාන අවුරුද්ද තුල يعني 2023 අවුරුද්ද ගත්තොත් එහෙම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගොඩාක් සක්සස්ෆුල්ලා තියෙනවා. කතා කරොත් එහෙම අතීත ගැන කතා කරොත් එහෙම 1997 98 ඔය කාර තමයි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළවෙනි එක දින තරගාවලිය ක්‍රීඩා ගන්න දැනන්ත කණ්ඩායමත් එක්ක. එතකොට ඊට පස්සේ මම දැන් ඒක පරාජයට පත් වෙනවා. පකිස්තානත් එක්ක ඔය අවුරුද්දේම ක්‍රීඩා කරනවා තරගාවලියක්. ඒකේ තරඟ තුනක් ක්‍රීඩා ගන්න එකට බින්දල් ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරනවා. ඒක තමයි අර අතීතය. හැබැයි 2000 දැන් එතනින් පස්සේ අපි පොඩි පොඩි වින්ස් තිබ්බා. ජයග්‍රහණ ලබා ගත්තා ඉඳලා හිටලා. හැබැයි ලොකුවට විමන්ස් ක්‍රිකට් කියන එක මිනිස්සු අතරට ගිහිලා තිබෙත් නැහැ. ඒ වගේම ස්පොන්සර්ස්ලා ගොඩක් ලොකුවට හිටියෙත් නැහැ. ඉතින් ගොඩක් ලොකු අට්ටක් කාගෙන තමයි මේ කට්ටිය මෙතෙන්ට ඇවිල්ලා තියෙන. ඉතින් ආපු ගමන මම හිතන්නේ ගොඩක් දුෂ්කරයි. ඒව ගැන කතා කරන්න පුළුවන් නම් මම හිතන්නේ සචිකලා සිරිවර්ධනලාට චමරි අතපත්තුලාට වැනිසලාට මේ වගේ කට්ටියක් ඉන්නවා. ඒ කාලේ ලංකාවේ ක්‍රිකට් කාන්තා ක්‍රිකට් එක උඩට ගන්න ඒ මිනිස්සු ගාවපු කට්ට. ඉතින් ඒක දැන් අවුරුදු ගාණක් ගිහිල්ලා චමරි අතපත්තු කොහොම හරි මේ කෙල්ලෝ ටික ලස්සනට යාගේ වටේ හදලා තිනවා. ඉතින් චමරි තනියෙන් ඇදගෙන ගියා. අපි ඉස්සර කිව්වා චමරි හොත් විතරයි අපි ජයග්‍රහණය කරන්න කියලා. නමුත් දැන් චමරි ඉඳගෙන චමරි අර සපෝට් එක දෙනවා. නමුත් අර පොඩි කෙල්ලෝ ටික දැන් ගේම ඇදයි යනවා. ඉතින් මම මේ කතා ගන්න 2023 අපි කතා කරොත් එහෙම බංගලාදේශයත් එක්ක මේ එක් දින සහ T20. එතකොට මේ දෙකේම අපි තමයි හොඳට පර්ෆෝම් කරලා තිනවා. මොකද සුවිශේෂ ජයග්‍රහණ ලබාගෙන තිනවා. දැන් 2023 එක් දින කතා කරොත් එහෙම බංගලාදේශයත් එක්ක තරගාවලිය ක්‍රීඩා කරනවා. තරග තුනක් ක්‍රීඩා කරන එක ලංකාවේ ක්‍රීඩා කරන. එතකොට මේ තරගාවලිය එකට බින්දුවල ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනවා. ඊට පස්සේ නව ශ්‍රීලන්තයත් එක්ක එක් දින තරගාවලියක් ක්‍රීඩා කරනවා තරග තුනයි. මේ තරගාවලියත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙකට එකක් ලෙස ජයග්‍රහණය කරනවා. මේකත් ශ්‍රී ලංකාවේ තමයි ක්‍රීඩා කරන්නේ. එතකොට ඉංගලන්තයත් එක්ක තරගාවලියක් ක්‍රීඩා කරනවා. මේක ක්‍රීඩා කරන්නේ ලංකාවේ නෙවෙයි ඉංගලන්තේ. හැබැයි මේ තරගාවලිය දෙකට බින්දුවල ලෙස තරග තුනක් ක්‍රීඩා කරනවා. දෙකට බින්දුවල ලෙස ඉංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරනවා. හැබැයි ඔය සීරිස් එකම T20 සීරිස් එකක් ජයග්‍රහණය කරනවා. එතකොට ඉංගලන්තයෙන් පස්සේ අපි දකුණු අප්‍රිකාවත් එක්ක තරගාවලියක් ක්‍රීඩා කරනවා. දකුණු අප්‍රිකාවත් එක්ක අපි ක්‍රීඩා කරන්නේ රටින් එළියේ. එතකොට දකුණු අප්‍රිකාව. එතකොට ඒ තරගාවලිය
එකට එකක් ලෙස ඩ්‍රෝ වෙන තරග තුනක් ක්‍රීඩා කරන එක තරගයක් වැස්ස නිසා සේදිලා නැති දකුණු ප්‍රයවට ගිහිල්ලා තරගයක් ජයග්‍රහණය කරලා තරගාවලිය ඩ්‍රෝ කර ගන්නවා කියන්නේ ඒක විශිෂ්ටයි. ඊට පස්සේ තමයි මේ වෙස් ඉන්දීස් තරගාවලිය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන තරගාවලිය 3-0 ලෙස ජයග්‍රහණය කරන ඔය තමයි 2023 වසරේ සහ මේ අවුරුද්දේ ඔය ODI performance. ඉතින් බංග්ලාදේශය පරාජය පත් කරනවා 1-0 ලෙස තරග තුනක් ක්‍රීඩා කරපු තරගාවලිය 1-0 ලෙස ජනක කණ්ඩායම බංග්ලාදේශය පරාජය පත් කරන එක ක්‍රීඩා කරන ලංකාවේ තුර නවසීලන්තය තරග දෙකට එකක් ලෙස පරාජයට පත් කරනවා. තරග තුනකින් සමිතිය තරගාවලිය ඒකත් ලංකාව ක්‍රීඩා කරන ඊට පස්සේ ඉංගලන්තය හමු අපි පරාජයට පත් වෙනවා 2-0 ලෙස. තරග තුනක් ක්‍රීඩා කරා එක ක්‍රීඩා ගන්න ඉංගලන්තය ඊට පස්සේ දකුණු අප්‍රිකාවත් එක්ක දකුණු අප්‍රිකාවට ඊට තරග තුනකින් සමිතිය ඒ තරගාවලිය එකට එකක් ලෙස ඩ්‍රෝ කර ගන්න අපිට හැකියාවක් ලැබුණා. ඒ වගේම තමයි දැන් වෙස් ඉන්දීස් එක ක්‍රීඩා කරපු මේ තරගාවලිය 3-0 ලෙස ලංකාවේ ක්‍රීඩා කරපු මේ තරගාවලිය ජයග්‍රහණය කරන අවස්ථාවක් හම්බ වෙනවා. ඔය තමයි ODI. ඒතර T20 ගැන කතා කරොත් එහෙම ඔය බංග්ලාදේශ ODI තරගාවලියම T20 තරගාවලියක් තියෙනවා. එතකොට ඒ T20 තරගාවලිය දෙකට එකක් ලෙස ජයග්‍රහණය කරන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකියාවක් ලැබුණා ඒ බංග්ලාදේශත් එක්ක. ඊට පස්සේ නවසීලන්තයත් එක්ක T20 තරගාවලිය ඒක දෙකට එකක් ලෙස පරාජයට පත් වෙනවා. හැබැයි මාර්ගෝ වගේ එතන ODI තරගාවලිය අපි දෙකට එකක් ලෙස ජයග්‍රහණය කරනවා. එතකොට නවසීලන්තත් එක්ක T20 තරගාවලිය දෙකට එකක් ලෙස අපි පරාජයට පත් වෙනවා. ඊට පස්සේ ඉංගලන්තයත් එක්ක ODI සීරීස් එක අපි පරාජයට පත් වුණාට 2-0 ලෙස ඉංගලන්තයත් එක්ක ODI සීරීස් එක පරාජයට පත් වුණා. T20 තරගාවලිය දෙකට එකක් ලෙස අපි ජයග්‍රහණය කරනවා. මේ ඉංගලන්තයට ගිහිල්ලා එතන ක්‍රීඩා කරන දෙකට එකක් ලෙස ජයග්‍රහණය කරනවා. ඊට පස්සේ දකුණු අප්‍රිකාවත් එක්ක තරගාවලිය අපි ODI සීරීස් එක ඩ්‍රෝ කර ගන්නවා. එකට එකක් ලෙස T20 තරගාවලිය දෙකට එකක් ලෙස අපි ජයග්‍රහණය කරනවා. ඉතින් ඒ වගේම තමයි දැන් මේ තරග තුනකින් සමන්විත බංග්ලාදේශ තරගාවලිය ODI තරගාවලිය අපි ජයග්‍රහණය කරලා 3-0 ලෙස ඒකේ T20 තරගාවලියක් තියෙනවා. ඉතින් බලමු ඒ T20 තරගාවලියත් අපි ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් විශිෂ්ට විදිහට මේ ක්‍රීඩිකාවන් ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් ඔය පර්ෆෝමන්ස් එක ඉතින් කියන්න තියෙන්නේ මම හිතන්නේ තනියම චවරි මේක අදගෙන ආපු ගමනක්. එතකොට දැන් ඇත්තටම අපි ගොඩක් කටේට හිතන්නේ නැති ක්‍රිකට් දැන් අත්හරිමු කියන එක. ඒක හැඟුණානේ මේ අපේ කොල්ලෝ ටික ක්‍රීඩා කරපු දැක්කට පස්සම දැන් ගොඩක් කටේට හිතුණා මාරකෝ 10% කටේ ඉන්න මොන දේ වුණත් ක්‍රිකට් අත්හරින්න බෑ. හැබැයි අර හැඟීම ගොඩක් කටේට ආවා දැන් ඇති අයියෝ මේක කවදාවත් හතන්න බෑ කියන එක. හැබැයි ඒ ක්‍රිකට් අත්හරින්න ඉන්නකොට මේ කෙල්ලෝ ටික ඇවිල්ලා වෙනම පිස්සුවක් නට මේ වගේ ජයග්‍රහණ අපිට අරගෙන දුන්නා. එතකොට ආයතර අපිට අත්හරින්න හිතෙන්නේ නැහැ මේ ක්‍රිකට් එක මේක බලන්නම හිතෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙන්නේ අර ලෙජන්ඩ්ස්ලා කියන කට්ටිය අනේ මේකටත් එන්න නැතු ඉන්නවා නම් ඒක ඇත්තටම හොඳයි. මොකද මේ තරග පරදිනකොට කවුරුත් මේක දිහා බැලුවේ නැහැ. කාන්තා ක්‍රිකට් එක දිහා බැලුවේ නැහැ. හැමෝම අත්තර දාලා තිබ්බේ ඔහේ කරගන්න දීලා තිබ්බ. කවුරුත් මේක ගැන කතා කරේවත් නැහැ. ඉන්ටරෙස්ට් එකක් තිබ්බෙත් නැහැ. මාධ්‍යත් මේ දේ ගැන කතා කරේ නැහැ. මේ මොකද වෙලා තියෙන්නේ? ඒව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. හෙව්වි බැලුවත් නැහැ. ස්පොන්සර්ස්වත් නැහැ. තමන්ගේ පාඩුවේ තමන් මේ ක්‍රීඩිකාවන් ක්‍රීඩා කර කර හිටියා. තරග පරාජයට පත් වුණා. කවුරුත් හොයන්න බැලුවේ නැහැ. හැබැයි තරග ජයග්‍රහණය කරද්දී සාමාන්‍ය දෙයක් තියෙනවා. අර ජයග්‍රහණයට පියවරු ගොඩයි වගේ තරග ජයග්‍රහණය කරද්දී ගොඩක් කට්ටිය මේකට ඉන්වෝල් වෙන්න ගන්නවා. ඊට පස්සේ ඔන්න කියනවා හරි දැන් තරග දිනනවා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් හොඳ මට්ටමක තියෙන්නේ. අපි තවත් මේක වැඩි දියුණු කරන්න ඕනේ. තවත් මේකට ඉම්ප්‍රූවමන්ට්ස් ලබා දෙන්න ඕනේ. එතකොට අපි රිසෝර්සස් තියනවා. රිසෝර්සස් වලින් මේ ක්‍රීඩිකාවන්ට තව දේවල් ලබා දෙන්න ඕනේ කියලා ඔන්න අර හොඳ කෝචස්ස දෙන්න ඕනේ. පිටරට කෝචස්ස දෙන්න ඕනේ. මේ වගේ කන්සල්ටන්ට්ලා මෙතනට ඉන්න ඕනේ. ඔන්න ඔය වගේ කතන්දර අනිවාර්යයෙන්ම ඉස්සරහට එන්න පුළුවන්. මොකද දෙයක් සාර්ථක වෙද්දී හැමෝටම ඕනේ එතනට ප්ලග් වෙන්න, එතනට ඇඟිලි ගන්න. හැබැයි අර පරදින කාලේ කවුරුත් ඒ දේවල් ගැන ඇඟිලි ගහුවේ නැහැ. අනේ මම නම් කියන්නේ මේ කාන්තා ක්‍රිකට් එක කවුරුත් කන්සිඩර් කරේ නැහැ. අපි විතරයි මේ අපි වගේ ක්‍රිකට් පිස්සු විතරයි කාන්තා ක්‍රිකට් එක හරි බලබල හිටියේ. ඉතින් ඒ විදිහටම අපි බලබල ඉන්නම්. කවුරුත් මේකට ඇවිල්ලා ඇඟිලි ගහන්න එපා. මේ කෙල්ලෝ ටික මේ වැඩේ ලස්සනට පාඩුවේ කරගෙන යයි ඇඟිලි ගහලා මේක අර දැන් කණේක කාගෙන ඉන්න. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද කනවන ඒක දැන් කොහොමත් කාලිවරයිනේ. ඒක කාගෙන ඉන්න මේක ඇතුළට ඇවිල්ලා මේක කන්න යන්න එපා. මොකද පරිදිලා 2023 ඉඳන් 2023 පස්සේ ලොකු 2023 අවුරුද්දයි. ඊට පස්සේ ලොකු ගමනක් අපි ඇවිල්ලා තියෙන අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම. ඉතින් ඒක නැති වෙනවා, ඒක ස්පොයිල් වෙනවා. ඒක ඇතුළටත් පොලිටික්ස් ඇවිල්ලා, ඒක ඇතුළටත් ඉන්ෆ්ලුවෙන්සර්ස් ඇවිල්ලා, ෆේවරේෂන්ස් ඇවිල්ලා, එතකොට ලෙජන්ඩ්ස් ලා කියන කට්ටිය ඇවිල්ලා ඕකව අච්චාරුවක් කරන්න එපා. අපිට ඕනේ මේකවත්. අපිට මොකද අපිට දැන් සතුරක්
කියලා දෙන්න අපිට ක්‍රිකට් වලින් සතුටක් හම්බෙන්නේ මේ කෙල්ලුන්ගෙන් විතරයි. ඉතින් අතන අපි හැමදාමත් එක්ක බයිනෝ අපේ ලේ රත් වෙනවා, අපිට දුක හිතෙනවා. ඉතින් ඔය කතන්දර ගොඩාක් තියෙනවානේ අපේ පිරමිඩික බලද්දි. ඉතින් අනේ මේකත් අපිට බලාගෙන පාඩුවේ ඉන්න දෙන්න. චම්බරිය අතපත්තුටයි රුමේෂ් රත්නායකටයි මේ වැඩේ කරගන්න දීලා මම හිතන හැමෝම පැත්තකටම වෙලා හිටියත් හොඳයි. ආදරණීය ලෙජන්ඩ්ස් ටිකත් ඒ හැමෝමත් මහන්තයත් හැමෝමත් පැත්තකට වෙලා මේ කරගෙන ආපු විදිහට මේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඒ වැඩ ටික කරගෙන යන්න දෙන්න. අර කාන්තා ක්‍රිකට් බලපු කට්ටිය විදිහටම බලයි, කාන්තා ක්‍රිකට් එකට හිටපු කට්ටිය විදිහට ඉඳි. ඉතින් ඕක තමයි අන්තිමට කියන්න තියෙන්නේ. විශිෂ්ටයි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පර්ෆෝමන්ස් එක. මම මේ චමරි අතපත්තු දාපු පෝස්ට් එක පොඩ්ඩක් බලන්න. එයා කියනවා I have been waiting for a long time to see a picture like this and today my dream came true. Sri Lanka women's cricket in safe hands. Proud of you all my youngsters. Future Sri Lanka stars. My faith is always with you. එයා කියනවා අවුරුදු ගාණක් තිස්සේ මම ඉන්න මේ වගේ දෙයක් බලන්න හිටිය කෙනා හතර දෙනාගේ ෆොටෝ එක දාලා. මොකද අපි දන්නවා තරගාවලියේ වීරවරිය එකත් ලංකාවේ පළවෙනි තරගයේ වීරවරිය, දෙවෙනි තරගයේ වීරවරිය, තුන්වෙනි තරගයේ වීරවරිය එකත් ලංකාව. අංක 1 2 3 වැඩිම highest run scorers එකත් ලංකාව. අංක 1 2 3 4 වැඩිම wicket takers එකත් ලංකාව. ඉතින් මේ හතර දෙනාගේ පින්තූරය දාලා චමරේ එහෙම කතාවක් කියනවා. මේක මම බලන්න ගොඩාක් කාලයක් තිස්සේ හිටියා. මේ වගේ පින්තූරයක් බලන්න එක මට ගොඩක් සතුටුයි. ඒතකොට ශ්‍රී ලංකා women's cricket එක දැන් තියෙන්නේ safe hands වල. ඔව්, දැන් safe hands වල තියෙනවා. මම අර කිව්වා වගේ මේ තියෙන විදිහටම තිබ්බත් safe hands වල තියෙයි. හැබැයි අර හැමෝම මේකට ඉන්වෝල්ව් වෙන්න ගත්තොත් එහෙම ඒකත් ත්‍රිම නැතින. එතකොට මෙයා කියනවා මගේ මේ යංගස්ටර්ස්ලා ගැන මට ගොඩාක් සතුටක් ඇති වෙනවා, අපේ මේ ශ්‍රී ලංකා ෆියුචර් ස්ටාර්ස්ලා. ඉතින් හැමදාමත් මගේ ඒ විශ්වාසය උගුරත් එක තියෙනවා කියන එක තමයි චම්බරි එතනින් කියන්නේ. ඉතින් ඇත්ත මේ වැඩි වයසක ක්‍රීඩිකාවක් නෙමෙයි. ඉතින් කවිෂ දෙල්ලාරි හැමදාම අවුරුදු 23යි. හොඳට පන්දු යවනවා. එතකොට ඒකත් එක්කම සචින් නිසංසලා හැම එයත් අවුරුදු 22යි තම වයස. එතකොට අපි කතා කරත් එම විශ්මි ගුණරත්න තාම 18යි. ඉතින් පොඩි කෙල්ලෙක්, ගොඩාක් ලොකු ෆියුචර් එකක් තියෙනවා. ඉතින් හොඳට පර්ෆෝම් කරනවා. මොකද එක්ස්පීරියන්ස් ප්ලේයර්ස්ලා ගියාට පස්සේ. ඒ වගේම තමයි හරිසිත සමර වික්‍රම. ඈත අවුරුදු 25. ඉතින් අර යංගස්ටර්ස් ටිකක් ඉන්නවා. ඔතන ඉන්න හොඳ එක්ස්පීරියන්ස් තියෙන ප්ලේයර්ස්ත් ඒ චම්රිලගේ වයස කට්ටිය, අචනිලා, ඉනෝකලේ කට්ටියත් ඉන්නදි ඒ සපෝට් එකත් එක්ක මේ පොඩි කෙල්ලො ටික ගොඩක් දුර ඇවිල්ලා තියෙනවා. ඉතින් හිතමු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් එක හොඳ මට්ටමක තියෙයි, කවුරුත් මේකට ඇඟිලි ගහන්න නැතුව ඉඳී කියලා.